පහුගිය දවසක හරිඳු ජයලල් මහතා වැසාරණවාහිනී නාලිකාවෙන් ඉවත් කිරීම පිළිබඳව දුක්බර පුවත මුළු ශ්‍රී ලංකාවෙම කතාබහට ලක් වුණා. එලෙස ඔහු ඉවත් කිරීම සමග මෙතෙක් කල හැමෝම ශ්‍රද්ධාවෙන් නැරඹපු අමාදහර නම් පෝදා දහම් වැඩසටහනිනුත් හරිඳු ජයලල් මහතාව ඉවත් කෙරුණා. ඒ සමගම මෙතෙක් කල එම වැඩසටහන සමග සම්බන්ධ වී සිටි අත්නායක එම් හේරත් මහතා සහ අතිපූජ්‍ය දොඩම්පහලේ රාහුල හිමියන් උත් ස්වර්ණවාහිනී නාලිකාවේ අමාදහර වැඩසටහනට සමු දී තිබුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාව මගින් හරිඳු ජයලල් මහතාට සිදු කෙරුණු අසාධාරණීය නිසා සහ ඔවුන් අතර තිබෙන සහෝදරකම නිසායි. ඉන්පසුව හරිඳු ජයලල් මහතා ඔහුගේ හරිඳු ජයලල් නම් YouTube නාලිකාව ඔස්සේ ඊයේ දිනේදී එනම් ඇසල් පෝදා සුදම් සභාව නමින් පෝදා දහම් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඉතින් එම නව වැඩසටහනේදී හරිඳු ජයලල් මහතා කටින් එක් වචනයක්වත් කතා කරගන්න බැරි තරමට දැඩිව සංවේදී වෙමින් දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ සහ අත්නායකම් හේරත් මහතා ඉදිරියේ ඔවුන්ට මෙලෙස කියා සිටියා. මට වැඩිමහල් සහෝදරයන් දෙන්නෙක් හිටියට වැඩිහිටි සහෝදරයෙකුත් ඉන්න බව දැනුනේ ඔබ වහන්සේ හින්දා. මගේ පියා මට අහිමි වුණේ මම පුංචි කාලයේදී. පියෙකුගේ සෙනෙහස රැකවරණය දරුවෙකුට මොනතරම් වටිනවද කියලා මට දැනුනේ ඔබතුමා හින්දා. මොනතරම් හැඟීම් බර වුණත් මට මේ ටික කියාගන්නම ඕනේ වුණා. මේ දිනේදී මෙලෙස හරිඳු ජයලල් මහතා ඔහුගේ YouTube නාලිකාව ඔස්සේ ආරම්භ කෙරුණු සුදම් සභාව නම් පෝදා දහම් වැඩසටහන ඉදිරියේදී සෑම පොහේ දිනකම පැවැත්වීමට ඔහුට සහ අතිපූජ්‍ය දොඩම්පහලේ රාහුල හිමියන්ටත් අත්නායකම් හේරත් මහතාටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.